ශාන්ත පෞලිනස් දෙවන පෞලිනස් ඉතාලි ජාතික පූජකතුමෙක්ති. මෙතුමාගත් කතුවරයකි, දේව ධර්මාචාර්යවරයකි. කරුලින්චන් පුනරුදය ප්‍රවීණයන්ගෙන් කෙනෙකි. ක්‍රිස්තු වර්ෂ 726 දී උපන් ඔහු ස්වර්ගස්ථවන්නේ ක්‍රිස්තු වර්ෂ 804 දී. ක්‍රිස්තු වර්ෂ 787 සිට ඔහුගේ මරණය දක්වා ඔහු එක් වයිලානීහිදී කුල දෙටුවන් විය. ඒදී නිසියානු විශ්වාස ලක්ෂණය තුළ වෙනස් කිරීම් වලට සහය දක්වන ලදී. එපමණකුත් නොව එතුමා විසින් අල්පියෝ වෙසෙන වහලුන් සඳහා උපකාර කිරීමට හෝ ඔවුන්ට සහය දැක්වීමට යන ලද්දේ ක්‍රිස්තියානි කිතුණු ගුණාංග පෙරදරි කරගෙනය. මෙම සද්ගුණවත් ක්‍රියාව නිසාම එතුමාව හඳුනු ලැබුවේ ස්ලෝවේනි තානාධිපති යන ආදරණීය නාමයෙනි. එතුමා මෙහිදී තමාට පැමිණි දේශපාලන අභියෝගවලට මුහුණ දෙනු ලැබුවේ සැබෑ නායකයෙකු ලෙස තම ජනතාව මුදා ගැනීමටය. ජීවිතාර්ධන පවා අභිවා යමින් දිළිඳු අසරණ ජනතාව වෙත සුභවදන පමණකුත් නොව සැනසීමේ සුභවදනද ගෙන යන ලදී. මෙතුමා මෙලෙස උපත ලබන ලද්දේ ක්‍රිස්තු වර්ෂ 726 දී පමණ ප්‍රේමණියංකෝවලදී සහ ස්වර්ගීය උපත ලබන ලද්දේ ක්‍රිස්තු වර්ෂ 804 දී විය හැකිය. මෙතුමාගේ මංගල්‍ය පෙරදින ඔර්තොඩොක්ස් සභාවන්වලදීද රෝමානු කතෝලික සභාවන්වලදීද පවත්වනු ලබන්නේ එතුමාගේ ජීවිතයේ ආදර්ශයට ගනිමිනි. එතුමා පූර්ණ අධ්‍යාපන ලබන ලද්දේ සිවිදාලේ පට්‍රියාකල් පාසලේ සහ පූජක පුහුණුවීම් ලැබීමෙන් පසු පූජක වරම් ලබා එම පාසලේම අධිවරු පියතුමා විය. මෙහිදී ඔහු ලතින් සංස්කෘතිය මෙන්ම පේගන් සංස්කෘතිය පිළිබඳවද ඉගෙන ගන්නා ලදී. එපමණක් නොව අධ්‍යාපනයේ මෙන්ම දේවධර්මයේ පිළිබඳවද හසල දැනුමක් ලබාගනු ලැබුවේ එහිදී ලබාගන්නා ලද අත්දැකීම් සම්භාර නිසාමය. මෙලෙස ඔහු තම දැනුම් සම්භාරය ප්‍රගුණ කර ගනිමින් පෞලිනස් ලබා තිබුණා වූ අධ්‍යාපනය මුසු අත්දැකීම් සමූහය කරුලින්ජම් පුනරුදයේදී ඉතාම වාස්දායක විය. වෙන වීඩියෝවක් මගින් මා ඔබට මෙම කරුලින්ජන් පුනරුදය යන පිළිබඳව දැනුවත් කරන්නම්. මේදී කාල වේලාව නොමැති නිසා පෞලිනස් අකුයිලාහි කුල දෙටුවන් ලෙස සමාජ සාර්ධන පමණකුත් නොව යහපත් සමාජයක් පිහිට වීමේලා සෑහෙන සහයෝගයක් දෙන ලදී. එතුමා තම ජනතාව තුළ යහපත් ආකල්පයන් පුගුණ කරනු ලැබුවා පමණකුත් නොව දෙවියන් වහන්සේ කරා දේව ජනතාව යොමු කරනු ලැබුවේ ඉතාම ආදරයෙන් හා ගෞරවයෙනි. ඔවුන්ගේ මිනිස් අයිතිවාසිකම් සඳහා සටන් කරන ලදී. තම ගායන හැකියාවන් ප්‍රබුණ කරමින් දේව ප්‍රශංසාවන්ද පුද දෙන ලද්දේ ජනතාව තුළ හැඟීම් උපදවනි. එසේනම් පෞලිස් තුමන් මෙන් අපිද ක්‍රිස්තු අනුගාමිකයන් වෙමු. පෞලිනස් තුමා ශාන්ත කතෝලික සභාවට කරන ලද එහි මහත් සේවය අපිත් අගයමු. එතුමාගේ ජීවිත කතාව තුළින් එවිතර කිතුණු භක්තිකයෙකු වීමට අපිද අඩිතන් කරගනිමින් ක්‍රිස්තු අනුගාමිකයන් වීමට ක්‍රිස්තුස් වහන්සේ දෙසූ ඒ දහම අනුගමනය කරමු. ඔබ සැමට ජෙසු පිහිටයි.